Lollipop essay review channel එකට ඔයාලව සාතරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා අපෙන් ඉල්ලපු තවත් ලස්සන Chinese drama එකක් වන Love Scenery කියන 2021 වර්ෂයේදී රිලීස් වුණ ලස්සනම ලස්සන ආදර කතා වර්ගෙන ආවා. IMDb 8ක් හිමි කරගෙන තියෙන මේ drama එක romance and comedy ගණයට අයත් වෙන්නේ. A bride's fair is easy to hide, but the secret is hard to prevent කියන නවකතාව පාදක කරගෙන තමයි මේ drama එක නිර්මාණය වෙලා තියෙන්නේ. Online game එකක් play කරලා ප්‍රසිද්ධ වුණ campus යන තරුණයෙක්ට චීනයේ විශාල ජනප්‍රියතාවයක් හිමි කරගත්ත තරුණ ගායිකාවක් ඔහුගේ crush එක වෙනවා. ඉතින් මේ ගායිකාවට online game play කරන්න උදව් අහම්බෙන් ලබා ගන්න මේ තරුණයාගෙන්. හැබැයි තරුණයා ඒ ඔහුගේ crush එක කියලා නම් දැනගෙන නැහැ. ඒත් කාලයක් ඈත් එක්ක game play කරද්දී නොදන්නා තරුණියක් කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ඉතින් අපි බලමු මේ තරුණයාට මේ නොදන්නා තරුණියා එයාගේ crush එක වුණ ජනප්‍රිය ගායිකාව කියලා දැනගන්න ලැබෙයිද? එහෙම වුණත් මොන විදියට ඒක හෙළි වෙයිද? ඒ දෙන්න අතර බැඳීම මොන විදියට ඇති වෙයිද කියලා කතාවටම ගිහින් බලමු. ඔන්න ඉතින් කතාවට යන්න කලින් අලුතින් එකතු වුණ යාළුවෙක් ඉන්නවා නම් අමතක නොකර අපේ channel එක subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න. අපි අලුතින් video එකක් දාපු ගමන්ම ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔන්න එනම් Love Scenery drama එකේ පළවෙනි කොටස බලන්න යමු. කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ අද කතාවේ කතා නායකයා වන ලෝජින් හමුදා එදුමකින් සැරසිලා සතුරන්ට පාර එල්ල කරනවා වගේම අද කතාවේ කතා නායිකාව වන ලියන් චෙන් Golden Sea Card නමින් හඳුන්වන සම්මාන උළෙලකට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ලියන් චෙන් කියන්නේ දක්ෂ ගීත ගායිකාවක් වෙනවා. ඉතින් ඇය Best Female Artist සම්මානය දිනා ගන්නවා පෙන්නන්නේ. ඔය අතරේදී හැමෝම කලබලයෙන් ෆෝන් එක බලන්න ගත්තාම දකින්නේ ඇයගේ බොයෆ්‍රෙන්ඩ් ඇයිස තරග වදින අනිත් ආටිස් වන ලෑන්ෂී සමග රහසින් සම්බන්ධතාවයක් පවත්වලා ඒක ලීක් වෙලා තියෙනවා. ඔය අතර ප්‍රධාන කතා නායකයා සතුරන්ට පාර දෙමින් ගිහින් අවසානයේදී හතරවටින් සතුරන් පාර දෙන්න ඇවිත් කොටුනාම තෙල් කෑන් එකක් ලීක් වෙලා තියෙනවා දැක්කලා වෙඩි තියලා ගින්නක් ඇති කරනවා වගේම අවසානයේදී ඔහුගේ මිතුරේ ඔහුගේ සායයට පැමිණෙනවා. ලියන් චෙන් ගායිකාව ඔවෝඩ් එක ලබා ගත්තත් හිතේ වේදනාවෙන් ඉන්නේ ඇයගේ යහපැත්තේ ඉන්න ගායිකාව ඇයගේ බොයෆ්‍රෙන්ඩ්ව අල්ලගෙන නිසා. ඒ වගේම ලෑන්ෂී කියන මේ ගායිකාව සමච්චලයට ලියන් චෙන්ට කියන්නේ මේ පාර ඇයගේ බොයෆ්‍රෙන්ඩ්ව හා ආටිස්ට් ඔෆ් ද ඉයර් ඔවෝඩ් එක යන දෙකම ඇය එකපාරම ලබා ගන්නවා කියලා. ඒත් අන්තිමටම ඒ ඔවෝඩ් එක ලියන් චෙන්ට ලැබෙන්නේ කියලා නිවේදනය කළාම ලියන් චෙන් හිතේ තියෙන දුකද නැති වෙලා ගිහින් අර ගායිකාවගේ කනට ලං වෙලා කියන්නේ මම ඔවෝඩ් එක ගත්තා ඔයා මගේ බොයෆ්‍රෙන්ඩ්ව තියාගන්න කියලා සමච්චලයට වගේ කියලා ඔවෝඩ් එක ගන්න ස්ටේජ් එකට යන එක. ඔන්න මේ අතරේදී පෙන්නන්නේ ලූජින් සතුරන් සියලු දෙනාටම පාර දීලා පිට වෙලා යනවා. ඉතින් ලූජින් කියන්නේ හොඳ ගේම් ප්ලේයර් කෙනෙක්. ඔහු මෙච්චර වෙලා ඔන්ලයින් ගේම් එකක් තමයි ප්ලේ කරේ. ඔහු හර්මන් නමින් තමයි ගේම් ලෝකේ හඳුන්වන්නේ වගේම ඔහු ප්‍රසිද්ධ ගේම් ප්ලේයර් කෙනෙක්ද වෙනවා. ඉතින් ඔහු නිතරම ගේම් ප්ලේ කළොත් වර්තා අතරටත් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ලූජින් කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පී ලියන් චෙන්ගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වගේම ඔහුගේ ක්‍රෂ් එක දැයි වෙන්නේ. ඉතින් ගේම් එක ප්ලේ කරලා ඉවර කරලා ඔවෝඩ් සෙරමනි එක ඔන්ලයින් බලන්න අමතක කරන්නෙත් නෑ. ඉතින් ලියන් චෙන් සම්මාන දෙකම එක රැයකදී අරගෙන අලුත් වාර්තාවක් තියලා නිසා ලූජින් යාළුවන් එක්කේ සතුටත් භුක්ති විඳිනවා. ඉතින් ලියන් චෙන්ට අද රාත්‍රියේ අනපේක්ෂිත දේවල් ගොඩක් සිද්ධ වුණ නිසා නැවත වේදිකාවට නැගලා ඔවෝඩ් එකක් අරගන්න ලැබුණ එකට එයාගේ ෆෑන්ස්ලාට ස්තුති කරනවා වගේම ඇයගේ අනවශ්‍යතාවයක් ගත්ත එකට ලෑන්ෂීටද ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අනාගතයේදී තවත් අලුත් ගීත ගායනා කරන්නම් කියලා ඇයගේ කතාව අවසන් කරලා දානවා. ලූජින් ලියන් චෙන්ට තියෙන කැමැත්තට නිතරම ඇයගේ ගීත වාදනය කරන්නේ. ඒ වගේම ඔහු මෙච්චර ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වෙන්න හේතුව තමයි ලූජින් උසස් පාසල් යන කාලයේදී ඔහුට දවසක් ලියන් චෙන් දුකින් පැත්තකට වෙලා අඬමින් ඉද්දී ඇයව මුණ ගැහිලා ටිෂුව එකක් දීලා ඇයත් සමග කතා කරලා තියෙනවා. ඉතින් ලියන් චෙන් ඔහුට වඩා වසර කිහිපයක් වැඩිමහල් තරුණියක් වෙන අතර ලූජින්ට එදා දුකෙන් ඉඳලා තියෙන්නේ පන්තියේ පළවෙනියා වෙන්න බැරි වුණ එකට. ඉතින් ඔහු දෙවෙනි තැන ලැබුණ එකට ඇය සතුටු වෙන්න කියන්නේ. ඒ වගේම ලියන් චෙන් දුක් වෙන්නේ ඇයට වේදිකාවට නැගලා ඊළඟ පාර ගීත ගායනා කරන්න බැරි වෙයි කියලා. ඒත් ඒකට හේතුව
ඇය කියන්නේ නෑ වගේම ලූජින් පිට වෙලා යද්දී ඇය ගායනා කරනවා ඇහිලා ඇය දිහා බලාගෙන ඉඳලා අත්පුඩියකුත් ගහලා ඇයගේ ගායනය වර්ණනා කරනවා. ඉතින් ඔහු ඇයගේ ෆෑන් කෙනෙක් වෙලා තියෙන්නේ ඇය ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්නත් කලින් ඉඳලා. ඉතින් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක් ලයිව් ස්ට්‍රීම් ප්ලේ කරන්නත් ඔහු අමතක කරන්නේ නෑ. මේ අතරේදී ලියන් චෙන් ගොඩක් දුකින් ඇයගේ බොයෆ්‍රෙන්ඩ් හා ලෑන්චී ගැන පැතිරිලා යන කතා ගැන සෝෂල් මීඩියා වල පරීක්ෂා කරමින් යද්දී ඇයගේ ඇසිස්ටන්ට් වන කේකේ හා මැනේජර් වන ඊෂෙන් හිතා දාන්න උත්සාහ කරන්නේ අලුත් ඇල්බම් එකක් එක්ක හොඳින් එළියට එමු කියලා. ඔන්න ලූජින් අර නිවුස් එක දැනගෙන හිටියේ නැති නිසා යාළුව පෙන්නුවාම කියන්නේ ලියන් චෙන්ට ඌ වගේ කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා. ලියන් චෙන්ගේ බොයෆ්‍රෙන්ඩ් කෝල් කරලා උන දේ ගැන පැහැදිලි කරන්න උත්සාහ කළත් දැන් හැමදේම එළි වෙලා නිසා ඇයි සෝෂල් මීඩියා එකටම දෙන්න වෙන්නුනා කියලා පෝස්ට් එකක් දානවා. ඉතින් ඇයි දුක් වෙන්නේ නැහැ ඇයිගේ කුණු ගොඩ වෙන කෙනෙක් බාරගත්ත එකට. ඊට පස්සේ පෙන්නන්නේ ජියා යුන් කියලා එක්තරා ෆේමස් ඇත්ත කෙනෙක් ලියන් චෙන්ව ළඟින් ආශ්‍රය කරන නිසා මේ සිදුවීම ආරංචි වෙලා ඇයව හොයාගෙන ඇයගේ නිවසට සැනින් ආවත් කලින් දවසේ ඇය රෑට නිදාගත්තේ නැති නිසා ඒ වෙලාවේදී නිදි කියලා දැනගෙන ආපහු හැරිලා යනවා. ලියන් චෙන්ගේ ඇසිස්ටන්ට් වන කේකේ හර්මන් හේවත් ලූජිගේ හොඳ ෆෑන් කෙනෙක් නිසා හර්මන් නිතරම ලියන් චෙන්ගේ සින්දු ප්ලේ කරලා දැන් තවත් සින්දුව ජනප්‍රිය වෙලා කියලා ලියන් චෙන්ට කියනවා. ඉතින් කේකේ හර්මන් ගැන වර්ණනා කරද්දී ලියන් චෙන්ට ඇය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ වෙනුව දන්නේ නැති කෙනෙක්ට කැමති වෙලා නිසා. පහුවදා ලියන් චෙන්ගේ මැනේජර්ත් ඇවිත් ඇයගේ ඩවුන් වයින් සින්දුව ප්ලේයර්ස් අතර ජනප්‍රිය වෙලා කියලා කියන්නේ. ඒ වගේම ඔන්ලයින් ගේම් ප්‍රවර්ධන වැඩසටහනකට ඇයට ඇග්‍රිමන්ට් එකක් ලැබිලා තියෙනවා. ඒත් ඒක ප්‍රවර්ධනය කරන්න තරම් දැනුමක් නැති නිසා ඇයගේ මිතුරෙක්ගෙන් ඔන්ලයින් ගේම් ගැන දැනුමක් ලබා ගන්න කියලා මැනේජර් මතක් කළාම බින්යු නමින් හඳුන්වන ඇයගේ මිතුරා සමග ගේම් එකක් ප්ලේ කරන්න ගත්තාම ඌට නම් ඇය සමග ප්ලේ කරන එක පුදුම කම්මැලිකමක් එන්නේ. මේ අතරේදී ලූජෙන්ට ගෑනු ළමයින්ගෙන් WeChat හරහා රික්වෙස්ට් එන නිසා යාළුවෙක් කෙනෙක් නවත්තන්නම් කියලා ෆෝන් එක ඉල්ලගෙන නම වෙනස් කරනවා බූට්ලිකර් කියලා. ඉතින් ලූජින් ෆෝන් එක උතුරගෙන බලද්දී තරහින් කෑ ගහලා නම වෙනස් කරන්න හදනකොට මාසයක් යනකම් ඒ නම වෙනස් කරන්න බෑ කියලා මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඉතින් යාළුවෝ ටිකට ඒ වැඩේට හොඳටම hina යනවා ලූජින් කියාලු පස්සේ. බින්යෝ දවස් දෙකක ඉඳලා ලියන් චෙන් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණේ නැති නිසා ඔහුව හොයාගෙන ගෙදර යනවා. ඉතින් ඇයට ගේම් ප්ලේ කරන විදිය පුරුදු කරන්න ඔහුට මේ දවස්වල වෙන්නේ නැහැ කියනවා. ඔහුට ෂූටින් වලට යන්න වෙන නිසා ඒ වෙනුවට ඇයට හොඳ ප්ලේයර් කෙනෙක් සෙට් කරන්නම් ඒ නිසා ගෙදර යන්න කියනවා. ඒ වගේම ලියන් චෙන් කියන්නේ ඒ කෙනාට ඇයි කවුද කියලා කියන්න එපා කියලා. ඒ අනුව ඇයි අත්තේ ලිෆ්ට් එකේදී ලූජින් ඉඳලා ඇයට ඌව ඉස්සරහටම මුණ ගැහෙනවා වගේම දෙන්නගෙම එකම රිගින් ටෝන් එක ප්ලේ වෙන්න ගත්තේ ලූජින් ඇයි දිහා හැරිලා බැලුවත් ඇයි මාස් එකක් දාගෙන හිටපු නිසා ඔහුගේ ක්‍රෂ් එක කියලා නම් අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි ලූජින්ද බින්යූගේ මිතුරෙක් නිසා බින්යූ ලූජින්ව ඔහුගේ ගෙදරට එදාම එන්න කියලා උදව් ඉල්ලනවා. ඔහුගේ යාළුවෙක්ට උදව්වක් අවශ්‍යයි ඇයට ගේම් ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් ලූජින් උදව්වට තැක්කක් ඉල්ලුවාම අයර්න් මෑන්ගේ ලිමිටඩ් එඩිෂන් ගරාජ් කිට් ෆිගර් එකක් දෙන්නම් කියන්නේ. ඉතින් ලූජින් ඒකට එකඟ වුණාම ඇයට ඔහුගේ WeChat කිනුමට එකතු වෙන්න කියන්නම් කියලා බින්යූ කියනවා. ඔන්න ඒ අනුව ලියන් චෙන් ලූජිව WeChat එකට එකතු කරගත්තාම දකින්නේ අර බූට්ලිකර් කියන නම තියෙනවා. ඉතින් එච්චර විනීත කෙනෙක් නෙමෙයි වෙන්නේ ඇති කියලා ඇය නමින් තේරුම් ගන්නේ. කොහොම හරි බින්යූ ඇයට කතා කරලා WeChat එකට ඇඩ් කරගත්තද කියලා ඇහුවාම ඇයට ඒ පුද්ගලයා ගැන එච්චර පැහැදීමක් නැහැ කියලා කියද්දී ඔහුත් WeChat එක පරීක්ෂා කරලා බලනකොට දකින්නේ බූට්ලිකර් කියලා නම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ නම වෙනස් කරලා තියෙන්නේ මොකද කියලා කලබල වෙලා ලියන් චෙන්ට කියන්නේ ඔහු සාමාන්‍ය කැම්පස් ළමයෙක් වගේම හොඳ කෙනෙක් ඒ නිසා ඇඩ් කරගන්න කියලා. ඒ අනුව ලියන් චෙන් මැසේජ් එකක් යවුවාම ලූජින් ඇයගේ ID එක එවන්න කියලා අද රෑට ඇයව එකතු කරගන්නම් කියන්නේ. ඒතරේ ලූජින්ගේ මිතුරෙක් වීඩියෝ වගේක් බලනකොට ලියන් චෙන් hina වෙන හඬ ඇහිලා ලූජින් ඇයව අඳුරගන්නවා ඒ ලියන් චෙන් කියලා. ඒ තරමටම ඔහුට ඇය ගැන පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒත් ඉතින් ඔහුට අද රෑට ගේම් උගන්වන්න වෙන කෙනා ඇයි කියලා නම් ඔහු අඳුරගන්නේ නැහැ. ඉතින් ගෑනු ළමයෙක්ට උපදෙස් දෙන්න හදන්නේ කියලා දැනගත්තාම ඌගේ යාළුව තුන්දෙනා පුදුම වෙලා ලූජින් දිහා බලන්නේ. කොමාරි ලියන් චෙන් වෙන අය දාලා තියෙන කමෙන්ට්ස් වගේක් බලද්දී හඬ වෙනස් කරගෙන තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා දාලා තියෙනවා දැක්කලා ඒ අදහස හොඳයි
කියලා ඇයිද හිතෙන්නේ කවුරුත් ඇයව අඳුරගන්නේ නැති වෙයි කියලා. ඔන්න ලූජින්ගේ යාළුවා ටික බලන් ඉන්නේ මේ කෙල්ලට හුරුබූටි කටහඬක් තියෙනවද කියලා අහන්න. ඒත් ලියන් චෙන් ගේම් එකට එන්නේ අර වෙනස් කරගන්න පුළුවන් වොයිස් වලින් එක ඔප්ෂන් එකක් සිලෙක්ට් කරලා. මේ ලියන් චෙන් කතා කරපු ගමන් හැමෝම හිනා වෙන්න ගන්නවා. ඉතින් ලූජින් ඉක්මනටම මියුට් කරනවා යාළුවා ටික කියන දේවල් ඒ ගෑනු ළමයට ඇහෙන නිසා. ඊට පස්සේ ලූජින් තරගයට ඇතුල් වෙලා ලියන් චෙන්ට කතා කළාම ඇයිද හිතෙන්නේ ඌට හොඳ කටහඬක් තියෙනවා කියලා. ඔන්න දෙන්න පළවෙනි පාරට ගේම් එක ප්ලේ කරන්න තමයි හදන්නේ. ගේම් එකේ විදියට පාටි එකට එන රොබෝ සතුරන්ට පහර දෙන්න ලූජින්ට මුලින්ම සිද්ධ වෙනවා. කොහොම හරි ලියන් චෙන් මේසේ අස්සේ ඇඟිලා ඉඳලා රොබෝ සතුරන්ට අහුවෙලා කියලා දකින ලූජින් ඇයව බේර ගන්නවා. ඉතින් ඇය ලස්සනට ඇඳගෙන තරගයට ඇවිත් තියෙන්නේ කියලා දැකලා වෙඩි නොවදින ඇඳුමක් තුන්නාම ප්‍රතික්ෂේප කරනවා මැරුණත් ලස්සනට ඉන්න ඕනේ කියලා. ඒ වගේම මේසේ යටට ඔව්වත් ඇදලා අරගෙන දැන් මොකද කරන්නේ ඇහුවාම රොබෝ වරුන්ගේ සැලසුම හොයාගන්න එක කියලා එලියට යන්නේ ඇයට මැරෙන්න දෙන්න එපා කියලා. කොහොම හරි එක දිගට රොබෝ වරුන් ප්‍රහාරය එල්ල කරද්දී ලියන් චෙන් නව වැළඳගෙනම ඉන්නවා වගේම ඔහු පසුපසම යනවා ඔහු තරඟ කරන විදිය පුදුම වෙලා බලමින්. ඔය අතරේදී පහළ ඇති රොබෝ වරුන් වගේකට ලූජින් පහර දෙන්න ගන්නේ සාලේ ඇති විශාල විදුලි පහන ඔවුන්ගේ ඇඟට වෙඩි තියලා වට්ටලා මරලා දාලා වගේම මේ රොබෝ වරුන් විනාශ වෙද්දී එතන පෙට්ටි වගේක් ඔවුන් වෙනුවට දිස් වෙන්න ගන්නවා. ඒව තුල ආයුධ කබඩා කරලා තියෙන්නේ. ඉතින් මේ පෙට්ටි පරීක්ෂා කරන්න ලියන් චෙන් ගෙන් ඉන්නවා දැක්කලා ඉක්මනටම උඩට අඬ ගහන්නේ ඉහළට රොබෝ පිරිස එන්න කලින්. ඉතින් ලූජින් ප්ලේ කරන දිහා යාළුවෝ ටිකත් අවධානයෙන් බලාගෙන ඉන්නවා පෙන්නන්නේ. ලියන් චෙන් කරන්නේ ගේම් එක ඇතුලේදී පෙට්ටිවල තියෙන දේවල් එකතු කරමින් ඉන්න එක. ඉතින් අර රොබෝ කෙනෙක් ළඟට ආවහම ලූජින්ගෙන් උදව් ඉල්ලද්දිම ඇයව මරලා දානවා වගේම ලූජින්ගේ යාළුවෝ ටික ඇය මැරුණ නිසා ලියන් චෙන්ගේ ගීතයක් වාදනය වෙන්න දාලා තියෙද්දි මේ ගීතය ඇයටම මේ විදියට දායි කියලා හිතුවේ නෑ කියලා හිතන්න ගන්නේ. ඔන්න ඊළඟටයි මියගිය තැන ඉඳලා නැවත තරගය දෙන්න කරන්න ගන්නවා. හැබැයි ඇයට ළඟම ඉන්න කියලා කියන්නේ. ඉතින් ඇයත් එක්ක ගොඩනැගිල්ලකින් පහලට පනින්නත් වෙනවා. කොහොම හරි එතනටත් රොබෝ සතුරන් ආව නිසා ඇය එකතු කරගත්ත බඩුගොඩේ බෝම්බයක් අරගෙන විසිකරන්න කිව්වහම ඇය ඇත්තට විසිකරන්න ගෙයින් දෙන්නා ළඟට වැටිලා පිපුරුනහම යාළුවෝ තුන්දෙනා හිනා වෙන්නේ ඔයාගේ පාට්න ඔයාගම මරලා දැම්ම කියලා. ඉතින් ලියන් චෙන්ට හිතෙන්නේ ලූජින්ට ඇයත් සමග ප්ලේ කරන්නත් හිතෙන්නේ නැති වෙයි කියලා. ඒ වෙලාවෙම කරන් කිය නිසා ඔහු ඇයට මැසේජ් එකක් දාලා ඒ ගැන කියනවා වගේම බින්නියුට ඔහු ඇයට උගන්වන්නම් කියලා පොරොන්දුන නිසා අතහරින්නේ නැහැ කියන්නේ. ඒතරෑ ලූජින්ගේ යාළුවා ටික ඒ කෙල්ල ගැන අහද්දි යාළුවෙක්ගේ එහෙලියා ඇයව ඔහු දැකලා නැහැ කියලා කියනකොට අර යාළුවා තුන්දෙනා කියන්නේ වොයිස් එකත් වෙනස් කරලා ඉන්න නිසා පිරිමි ළමයෙක්ට දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා යාළුවා ටික විහිළු කරන්නත් ගන්නවා. ලූජින් කැම්පස් ගිහින් යාළුවෝ කියපු දේවල් කල්පනා කරලා ඇයගේ වීචැට් කිනුමත් පරීක්ෂා කරලා බලද්දී කිසිම දෙයක් නැති නිසා පිරිමි ළමයෙක්ට දන්නේ නැහැ කියලා හිතනවා. ලෙක්චර් හෝල් එකට ශීෂේ කියලා ලූජින්ට කැමති ගෑනු ළමයෙක් ඉඳලා ඇයව හොයාගෙන එක්තරා පිරිමි ළමයෙක් එනවා. ඉතින් ඔහු ලූජින් විදියට ඇඳගෙන ඉන්නේ. ශිෂේ කියන කෙල්ල ලූජින්ට කැමති නිසා ඇයව ආකර්ෂණය කරගන්න හදන්නේ. ඒත් ඉතින් ශිෂ්‍යයෝට කියන්නේ අනිත් අය ඔයාව දැක්කාම හිතන්නේ ඔයා ලූජින්ට ආදරය කරනවා වගේ. මොකද හැමදාම ඔහු අනුකරණය කරන නිසා කියලා. ඒ වගේම ලූජින් හොඳම ගේම් ප්ලේ නිසා කෙල්ල ගොඩක් දෙනෙක් ඔහුට ආකර්ෂණය වෙලා ලෙක්චර් හෝල් එක ඔහු හින්දම පිරලා තියෙනවා දැක්කලා හැමදාම මේ පන්තියේ පැමිණීම හොඳයි කියලා ලෙක්චරර් සතුටින් කියද්දි කෙල්ලෝ ටික ලූජින් දිහා බලන්නේ. ලියන් චෙන් අලුත් ඇල්බම් එකක් කරන්න හිටියත් ඇයගේ හිතට අලුත් අණු නිර්මාණය වෙන්නේ නැති වෙනවා. කැම්පස් එකේදී ලූජින්ගේ යාළුව තුන්දෙනා ලූජින්ව කලින් වතාවේ ඔට්ටුවෙන් පරාජය කළ නිසා ඒකට මිලගෙවන්න කාලේ හරි කියලා එක්තරා තැනකට බලින් ඇදගෙන යන්න ගන්නවා. ඔය අතරෙදි ලියන් චෙන් එයා ඉගෙනගත්ත කැම්පස් එකට එනවා. ඉතින් එයාත් ලීජින් ඉගෙනගත්ත කැම්පස් එකටම තමයි ගෙහින් තියෙන්නේ. ලීජින්ව සංගීත වාදනය කරන තැනකට යාළුව තුන්දෙනා අරගෙන ගිහින් පරිගණක විද්‍යාවේ ඉහළම ශිෂ්‍යයා විදියට ලූජින්ව හඳුන්වලා තියලා ඕකේ වාදනය නරඹන්න කියලා ඕන්ට කියනවා. ඔන්නේ අනුව ලූජින් යාළුවන්ව පුදුම කරමින් වයිලීනේ වාදනය කරන්න ගන්නවා. ඉතින් යාළුවෝ හිතුවේ කවදාවත් ලූජින්ගේ වාදනය අහන්න බැරි වෙන එකක් කියලා. ඒත් ඒක දැක්කහම
අදා ගන්න බැරි වෙන්නේ. ලියන් චෙන් ලූජින් වාදනය කරන හෝල් එකට ගියාම ඒ වාදනය දැක්කහම පුදුම වෙලා ගොඩක් ආසාවෙන් සවන් දීගෙන ඉන්නවා. ඉතින් ලියන් චෙන් වාදනය අහන්න තියෙන ආසාවට ඇතුළට යන්න හදනකොට මහාචාර්යවරේ කතා කළ නිසා එළියට එනවා. ඉතින් මහාචාර්යවරයා ලියන් චෙන්ව අඳුරගත්ත නිසා ඇයව ඔහුගේ කාර්යාලයට එක්කගෙන යනවා. මේ අතරේදී වාදනය ඉදිරිපත් කරලා එළියට යන ලූජින්ට මිතුරන් ඇවිත් කියන්නේ මියුසික් ෆැකල්ටි එකට ලීෂන් ඇවිත් කියලා. ඉතින් කැම්පස් එකේ හැමෝම වගේ ඒ පැත්තට දුවද්දි ලූජින්ට ඒව බලන්න නොයා ඉන්නේ නැහැ. කොහොම හරි ඇය එළියට එනකම් කට්ටිය බලාගෙන ඉන්නකොට ලියන් චෙන් වෙන පාරකින් වාහනේට නැගලා පිට වෙලා යනවා. කොහොම හරි ඇය පිට වෙලා යනකොට ලූජින් ඇයව බලන්න යද්දි ඇයගේ වාහනේ දැකලා ඒ දිහා බලනවා වගේම ලියන් චෙන්ද ඔහු දිහා බලාගෙන යන්න ගන්නවා. කොහොම හරි අත ගේම් එක ප්ලේ කරන ගෑනු ළමයාට ලූජින් මැසේජ් එකක් දාන ගමන් හිටිය නිසා ලියන් චෙන්ව දැක්ක ගමන් අංක ටිකක් එබිලා ඇයට සෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ මැසේජ් එක දකින ලියන් චෙන් කේකේගෙන් ඒම මැසේජ් එකක් එවන එකේ තේරුම අහද්දී ඇයි නම් දන්නේ නැ කියනවා. ලියන් චෙන් ගෙදර ගිහින් හොඳ ගීත තනුවක් එන්නේ නැති නිසා ලියපු එක විසි කරලා දානවා. ඊළඟට ඉතින් සුපුරුදු විදියට ගේම් එක ප්ලේ කරන්න ඔන්ලයින් යනවා. ඉතින් ඇය තනියම ප්ලේ කරන්න පුරුදු වෙන්න ගන්නේ. ඒ හැම පාරම ඇය ෆේල් වෙලා ගියාම තරහින් කෑ ගහනවත් එක්ක. ඊළඟට පෙන්නන්නේ ලූජින් සමග ඇය මැසේජ් කරලා තරඟ ටික දිනන්න බැරි වුණ එක ගැන කියනවා. ඉතින් ඇය ඇත්තටම නරකයිද කියලා ඕකෙන් අහද්දී ඔයා ඒකවත් දන්නේ නැත්තා අහලා විනාඩි 10කින් ඔහු ගේම් එකට එන්නම් කියන්නේ. ඉතින් ඒ අනුව ඔන්න මේ සැරේ තරගයට තවත් එන්නෙක්වත් එකතු කරන්න වෙලා තියෙනවා. හැබැයි ඔවුන් දාම්බෙන් එකතු වුණායි නිසා ලූජින්ව හර්මන් කියලා අඳුරගෙන ඔවුන් සතුටු වෙනවත් එක්ක. ඉතින් හර්මන් කියන නම ඇහිලා ලියන් චෙන් හර්මන් කියන්නේ මොකක්ද අහද්දී අර දෙන්න කෑ ගහනවා හර්මන්ව දන්නේ නැත්ත ඒ ස්නයිපර් දෙවියෝ කියලා. එතකොට තමයි ලියන් චෙන්ට මතක් වෙන්නේ ඩවුන් වයින් කියන ගීතේ වාදනය කරලා සින්දුව ජනප්‍රිය කරපු කෙනා කියලා. ඉතින් ලියන් චෙන්ගේ ෆෑන් කෙනෙක්ට ඇහුවාම ඒක ඇයට ප්‍රශ්නයක් තාහත්ති ඇය ප්‍රශ්නයක් නෑ කියලා තනියම හිනා වෙනවා ඇයගේ ෆෑන් කෙනෙක් කියලා තේරුණ නිසා. ඊට පස්සේ කණ්ඩායම් දෙකකට හතර දෙනා බෙදලා ගියාම එතනදී ලියන් චෙන් ලූජින්ගෙන් අහන්නේ ඔහු ඇත්තටම ලියන් චෙන්ට මොකද කැමති ඇය ලස්සන දක්ෂ කැපී පෙනෙන කෙනෙක් නිසාද කියලා ආසාවෙන් අහනකොට ලූජින් අහන්නේ රොබෝවරුන්ගේ තුවක්කු වලින් මැරෙන්නද ඕනි කියලා ඇත ඉන්න රොබෝවරුන්ව පෙන්නනවා. ආයිසරයක් ලියන් චෙන් ලූජින් රොබෝවරුන්ට පහර දෙනකොට පෙට්ටිවල තියෙන දේවල් එකතු කර ගන්නවා. ඊට පස්සේ දෙන්න වාහනයකට නැගලා යන්න හදනකොට ලියන් චෙන් ඇයව වාහනේ ඇතුළට ගන්න කියලා අත දෙන්නේ මේ අවස්ථාව මිස් කරගන්න එපා පසුතැවෙන්න වෙයි කියලා. මොකද ඔහු ඇයගේ ෆෑන් කෙනෙක් කියලා දන්න නිසා. ඒත් ඉතින් ඔහු මේ ගැන නොදන්න හින්දා සාමාන්‍ය කෙල්ලෙක් විදියට ඇයව සලකන්නේ. ඉතින් ඇයව විහිළුවකට අරගෙන ඇයව තාල වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී වාහනේ පස්සෙන් ඇය දුවන්න ගන්නවා වගේම අන්තිමටම වාහනේ නැවැත්තුවාම ඇය දුවලා මහන්සියෙන් ඉන්නවා දැක්කලා ලූජින්ම ඇයට අත දෙනවා ඇතුළට නගින්න. කොහොම හරි ලියන් චෙන්ගේ බෑග් එක දැක්කලා මෙච්චර දේවල් අරගෙන ආවේ ඇයි කියලා ඇහුවාම ඔහු වෙනුවෙන් අරගත්තේ ඔහු ශක්තිමත් කෙනෙක් නිසා ඔහුට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔහු විශ්වාස කරලා මේ දේවල් හොයාගත්තේ කියනකොට එච්චරටම ඔයා මාව විශ්වාස කරන නිසා මම ඔයාව කැලේ තැනකට එක්කගෙන යන්නම් කියලා වේගයෙන් වාහනේ ඩ්‍රයිව් කරලා අන්තිමටම වාහනේ ගෙයින් අනතුරකට ලක් වෙනවා. කොහොම හරි මේක යාළුවෙක් දැකලා ළඟට ඇවිත් විහිළු කරන්නත් ගන්නවා. ඔන්න ලූජින් වාහනේ වේගයෙන් පදවගෙන ගිහින් කැලේ ඇතුළක නතර වුණ නිසා දෙන්න කැලේ ඇවිදින්න ගත්තාම ලූජින්ගේ ඔළුවේ ඇති කොළයක් අරගෙන දෙනකොට ඔහු ස්තුති කරයි කියලා හිතුවත් ඔහු ගණන් නොගෙන යත්තේ ස්තුතිවත් කරන්නේ නැහැනේ කියලා ඇයට හිතෙන්නේ. ලියන් චෙන් තනියම ගුහාවක් ඇතුළට යනවා ලූජින් තනියම රොබෝවරුන් නවත්තයි කියලා හිතලා. ඒත් අන්තිමටම ඇය කරන්නේ ඔහු හොයාගෙන ඇවිත් උණ්ඩ වගයක් දෙන එක ඔහුට ප්‍රයෝජනවත් වෙන නිසා. ඉතින් ලියන් චෙන්ගේ බෑග් එකේ හැම දෙයක්ම වගේ ඇති නිසා ඔහුට ඕන දුම් බෝම්බයක් දීලා මුළු පරිසරයෙන්ම දුමෙන් වහලා රොබෝවරුන්ම මරලා දානවා. ඉතින් දුම නැති වෙනකොට රොබෝවරුන් නැති වෙලා නිසා ඔහුගෙන් දේවල් බලලා අත්දැකීම් කරන්න කියන්නේ. දෙන්න එක ගුහාවක් ඇතුළට කතා කරමින් යද්දී ඔහු කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඇය දන්න නිසා ඇයවත් කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් විදියට පේනවද ඇහුවාම ඔහු එහෙම පේනවා කියලා කියද්දී ඇයට විශ්වාස කරන්න බෑ කියලා ලැජ්ජාවෙන් නැඹරෙනවා. වසර ගානකට කලින් උපාධිය ගත්ත කෙනෙක් වෙලත්
තාම ස්ටුඩන්ට් කෙනෙක් වගේ පේනවා කිව්ව නිසා. එතකොට ඔහු කියන්නේ ප්‍රයිමරි ස්ටුඩන්ට් කෙනෙක් වගේ පේන්නේ කියලා බේලු කරලා යනවා. කොහොම හරි මෙයාලා එක්තරා තැනකට ගියහම එතන ත්‍රිකෝණ හැඩ ඇති සීනු වගේක් තිබිලා පහර දෙනකොට සංගීත වගේ කියලා ලියන් චෙන්ට තේරිලා ඇයි වැඩේ කරන්නම් කියලා ඒ සීනු වලට මිටියකින් පහර දෙනකොට රොබෝවරුන් එක දිගටම එන්න ගන්නවා. ඒ සීනුවකට ලියන් චෙන් නැවත ගහද්දී රොබෝවරුන් දෙන්නෙක් ඇවිත් වෙඩි තියන්න ගත්තාම ඇයි වෙඩි තියන්න එපා කියලා නටන්න අරගෙන හොඳ පහරක් මිටියකින් දුන්නාම නැවත ඇයට ඔවුන් පහර දෙන්න හදද්දී ලූජින් වෙලාවට ඇවිත් ඇයව බේරගත්තාම ලියන් චෙන් කරන දේ දැක්කලා පලාගෙන ඉන්නේ. අන්තිමටම රොබෝවරුන් එන්න එන්නම වැඩි වුණාම ලූජින් ඇයට ඉවත් වෙන්න කියලා තල්ලු කරලා ලියන් චෙන්ගේ ඔළුව අර සීනුවේ ගිහින් වැදිලා රොබෝවරුන් ඔක්කොම විනාශ වෙලා යනවා වගේම එයාලගේ මිෂන් එක ඉවරයි කියලා මායා බලශක්තිය ඇති කලක් මතු වෙනවා. ඊට පස්සේ දෙන්නම වෙනස්ම තැනකට ගියහම අර මායාගල උඩට විසි කරලා ලූජින් විනාශ කරලා දාන්නේ ඒක විශ්වයට අයිති දෙයක් කියලා. ඊට පස්සේ දකින්නේ විශාල ගහක් හැදිලා මල්වෙටි පත්තු වෙන්න ගන්නවා. ඉතින් ලියන් චෙන් සතුටු වෙන්නේ අන්තිමටම මල්වෙටි පත්තු කරන්න පුළුවන් වුණා කියලා. ඊට පස්සේ තරඟ ඔක්කොම ඉවර කරලා යන්න කලින් ඇය ආයි අහන්නේ ලියන් චෙන්ගේ ෆෑන් කෙනෙක්ද කියලා. ඒකට උත්තර නොදී ඔහු ඇයට ලිටල් බොක්ස් කියලා නමකුත් දානවා. ඉතින් ලියන් චෙන්ද වීචැට් එකේ ඔහුගේ නම වෙනස් කරනවා සුපර් මාස්ටර් කියලා. ඒ වගේම ලූජින්ද ලිටල් බොක්ස් ස්පිරිට් කියලා නම දානවා. ලියන් චෙන් එක්තරා වැඩකට එළියට යන්න අදිමදි කරමින් ඉඳලා ඇයගේ බොයිෆ්‍රෙන්ඩ්ව උදුරගත්ත ලේෂින් ඉන්නවා කියලා දැනගෙන හොඳට ලෑස්ති වෙලා යද්දී ඇයට ලූජින්ද මැසේජ් එකක් දාලා ප්‍රීත කියලා අහනවා. ඉතින් ඔහුට මේ වෙලාවේ වැඩ නැහැ කියනකොට ඇය මේ වෙලාවේ වැඩ කියද්දී ඔහු කියන්නේ ඇය වැඩ කරන එක පුදුමයි, ෆැක්ටරි එකක පෙට්ටි හදන වැඩත් කරන්න කියලා විහිළු කළාම ඇය සතුටින් hina වෙමින් යනකොට දකින්නේ ඇයගේ එක්ස්ගේ චෝ එකක කන්ට්‍රැක්ට් එකක් රිජෙක්ට් කරලා දාලා තිබිලා කෑගහමින් ඉන්නවා. ඉතින් ලියන් චෙන් ඉන්නවා කියලා දැක්කලා ඇයගෙන් මේකට උදව් ඉල්ලන්න ගන්නවා ඔහු වෙනුවෙන් කතා කරන්න කියලා. ඒ වගේම කවුරුත් නැති තැනකට එක්කගෙන ගියෙන් ඔහු ඇයට කියන්නේ ඇය හිතපු කිසි දෙයක් වෙලා නැහැ, ලෑන්ෂී තමයි ඔහුව රැවට්ටුවේ, ඇය සමග ඔහු කිසි දෙයක් කළේ නැහැ, ලෑන්ෂීගේ පෞද්ගලික ජීවිතයේ අවුල් ගොඩක්, ඒ නිසා ඇයට කැමති නැහැ කියද්දී ලෑන්ෂී ඇවිත් ඔහුට කෑ ගහනවා. ඒත් ලියන් චෙන්ගේ එක්ස්ට නැවත ඕන කොහොම හරි ලියන් චෙන් සමග එකතු වෙන්න. ඒ නිසා ආයෙව පාවලා දෙන්නේ නැහැ කියලා දණින් වැටුණාම ලියන් චෙන් මගහැරලා යද්දී ලෑන්ෂී ඌට හොඳටම කෑ ගහන්න ගන්නවා. කොහොම හරි ලියන් චෙන්ට ඌ කරපු වැඩේ නිසා ඌට රැකියාව නැති වෙන තත්වයටම පත් කරලා තියෙන්නේ ජියායුන් වෙනවා. ලියන් චෙන් හර්මන්ගේ ලයිව් ස්ට්‍රීම් එකක් පිරිමි ළමයෙක් බලමින් ඉන්නවා දැකලා ඇය මැදට පැනලා ඒක බලද්දී අර කොල්ලට කියන්නේ ඇය හර්මන්ගේ ලයිව් ස්ට්‍රීම් බලන්න කැමති කියලා. කොහොම හරි අන්තිමටම මේ කොල්ලා ලූචින්ගේ යාළුවෙක්ද වෙනවා. මේ නිසා ඌට කෝල් කරලා ලියන් චෙන්ගේ සිදුවීම කියලා ඇය ඌගේ ලයිව් ස්ට්‍රීම් බලන්න කැමති කිව්වා කියනකොට ලූජින්ට එක පාරටම විශ්වාස කරන්න බැරි වෙනවා. ඉතින් මේ කිව්ව කතාවට ලූජින්ට නම් ලොකු සතුටක් දැනෙන්නේ. ඔය අතරේදී ලූජින් එයාගේ ආච්චි වහා සීයව මුණගැහෙන්න රෙස්ටුරන්ට් එකට ගියාම ඒ මොහොතේම ලියන් චෙන් ජියායුන් එක්ක එතනින් යද්දී ලූජින් ඇයව දැකලා ආච්චි ආව එකත් අමතක කරලා දාලා ලියන් චෙන් යන දිහා ගල් වෙලා වගේ පලාගෙන ඉඳලා ආයි ආච්චි කතා කළාම තමයි ඇවිත් ඉඳගන්නේ. ඉතින් මොනවා දිහාද බලාගෙන හිටියේ කියලා ඇහුවාම ඔහුගේ ශික කියනකොට සීයා කොයිදේ කෙනා කියලා විස්තර අහද්දී ඇය ඌගේ ආසම ගායිකාව කිව්වාම සීයා කියන්නේ ඔයාගේ දේවල් වලට අවධානය දෙන්න, ඔයාගේ වයසෙදී මං ආච්චිවත් විවාහ කරගත්තා කියලා සීයා hina වෙනවා. ඊළඟට පෙන්නන්නේ ලියන් චෙන් පිට වෙලා රෙස්ටුරන්ට් එකෙන් යනකොට ලූජින් නැති හිස්පුටුව දිහා අවධානයෙන් බලලා එළියට යනවා. කොහොම හරි ලූජින් බාත්รูම් එකේ ඉඳලා එළියට එද්දී බිම ඉයරින් එකක් තියෙනවා දැකලා ඇහිඳ ගත්තාම ඒ ලියන් චෙන්ගේ කියලා මතක් වෙන්නේ. ඉතින් ඉක්මනටම ඇයව හොයාගෙන එළියට ආවහම ඇය වැස්සේ එළියේ ඉන්නවා දැකලා ළඟට ගිහින් කතා කරන්න ගන්නවා. ඉතින් ඇයගේ නේද මේ ඉයරින් එක ඇහුවාම ලියන් චෙන්ටද ඌගේ කටහඬ හොඳ හුරු බවක් දැනුණ නිසා හැරෙනකොටම ජියායුන් ඇවිත් ඉයරින් එක ඌගෙන් ඉල්ල ගන්නවා.
ඉතින් ලියන්චෙන්ට මේ නිසා ඔහුගේ මූණ හරියට බලාගන්නත් ලැබෙන්නේ නැහැ ඔහු එතනින් ඉවත් වුණ නිසා. ඒතරේ ලූජෙන්ට ඇයත් එක්ක ප්ලේ කරන්න වෙන්නේ නැහැ කියනවා ලයිව් ස්ට්‍රීම් එකක ඉන්න නිසා. ඉතින් ඇයි කරන්නේ ඔහුගේ ලයිව් ස්ට්‍රීම් එක බලන්න ගන්න එක. එතකොට මිලියන ගානක ප්‍රේක්ෂකයෝ වගේක් ඉන්නවා දකින්නේ. එතකොට තමයි ඇයට තේරෙන්නේ ඔහු කොච්චර ජනප්‍රියද කියලා. කොහොම හරි ඇයි ලයිව් ස්ට්‍රීම් ඉන්නව දකින ලූජෙන් කියන්නේ බලන්න එපා ලිටල් බොක්ස් ඔයා කවදාවත් ඉගෙන ගන්නේ නැහැ කියලා ඌ කියද්දී ඇයට ඒතේ කිව්වේ කියලා තේරිලා තනියම ගේම් එක ප්ලේ කරන්න ගිහින් රොබෝ කෙනෙක්ව මැරුවාම සතුටු වෙලා පින්තූරයක් අරගෙන ඌට යවනවා. ඒ වගේම ඒක බලලා ඌ කියන්නේ දකුණු පැත්තේ තව කෙනෙක් ඉන්නවා කියලා. එතකොටම ඇය දකින්නේ ඇයට වෙඩි තියලා මරලා දානවා. ඉතින් ලියන්චෙන් දුකෙන් මැසේජ් එකක් දැම්මාම ඌ ලයිව් ස්ට්‍රීම් එක ඉවර කරලා ඇයට පාඩම උගන්වන්න කතා කරනවා. එතකොට ලූජින් කතා කරනකොට ලියන්චෙන්ට අද හවස ඇහුණු කටහඬ එක්ක හුරු පුරුදු බවක් දැනිලා ඔහුගේ කටහඬ තියෙන කෙනෙක් හම්බ වුණා කිව්වාම සමහර විට ඒ මම වෙන්නත් පුළුවන් කියලා ඌ කියන්නේ ඇත්තටම එතන හිටපු කෙනා ඌ කියලා නොදැන. ඉතින් ඔහුගේ කැම්පස් එක ඇහුවාම ඇයත් ඒ කැම්පස් එකේ ඉගෙන ගත්තා කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න දෙන්න ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්නවා. මේ සැරේ දෙන්න විද්‍යාඥයෝ විදියට ඇඳගෙන තමයි එයාලට මේ පාර මිෂන් එක කරන්න තියෙන්නේ. ඉතින් උගුල් වලට අහු නොවි බේරෙන්න කිව්වාම ඇය ළඟ අඩුම තරමින් ඇඳක් තියෙනවා කියද්දී ඌලඟ මොලේ තියෙනවා කිව්වාම ඇය ඒ විදියට ඇද කරමින් පෙන්වන්න ගන්නවා. ඊට පස්සේ ඇය ඌගේ ශරීරය පරීක්ෂා කරන්න ගන්නවා. පච්ච කොටපු සිතියමක් තියෙනවද දන්නේ නැහැ. ෆිල්ම් වල එහෙම තියෙනවා දැකලා තිබ්බ කියලා. ඉතින් ඌගේ ඇඟ පරීක්ෂා කරන්න කියලා ඇයට දුන්නාම ලියන්චෙන්ට ටිකක් අපහසුතාවයක් දැනිලා මොනවද කරන්න දෙන්න කියද්දී ඔයාටනේ මාව පරීක්ෂා කරන්න ඕනි කිව්වේ කියලා ඔහු කියන්න ගන්නේ. ඊට පස්සේ දෙන්නටම අවශ්‍ය චිප් එක හම්බ වුණාම දොර අරගෙන එළියට යන්න තියෙන්නේ. හැබැයි එළියේදී රොබෝවරුන් ඉන්නවා කියනවා. කොහොම හරි ලූජින් දොරේ ඇති පාස්වර්ඩ් එක දක්ෂ විදියට ගහලා දොර අරගත්තාම ලිටල් බොක්ස් ඔහුවාගේ කරනවා. ඉතින් එළියේ රොබෝලා නැහැ කියලා ඇය වැඩෙක් වගේ එළියට ගියාම ඔහුත් පස්සෙන්ම යන්න ගන්නවා. ඉතින් රොබෝවරුන් ඉඳලා ඔවුන්ට අහුණාම ඔහු ඔවුන්ව විනාශ කරද්දී ඒතේ අත්දැකීම් කළාද කියලා ඇහුවාම ඇය පේන්නවත් නැහැ කියලා දකිද්දී මේ සැරේත් වෙන වැඩකට ගිහින් කියලා දකින්නේ. ආයිසරයක් රොබෝලගෙන් බේරිලා යනකොට උඩකින් බිමට පනින්න ඇයට තනියම වෙනවා. ඉතින් ලූජීගෙන් උදව් ඉල්ලුවත් වැඩක් නැති නිසා උඩින් බිමට පනිනවා. ඔය අතරේදී ආයි රොබෝලා එක්ක සටන් කරද්දී ලිටල් බොක්ස් පස්සෙන් පන්නගෙන එනකොට සික්සැක් ක්‍රමයට ඇය තුවන්න ගන්නවා. ඔය අතරේදී එක පාරටම ආච්චි කාමරයට ආවහම ලූජින් වෙන වැඩක් කරනවා වගේ හිටියත් ලිටල් බොක්ස් කතා කරන සත්‍යය ඇහිලා ආච්චියේ කෙල්ලෙක් තහනකොට ඔහු බලමින් හිටපු ෆිල්ම් එකක් කියද්දී ආච්චි නම් මේක පිළිගන්නේ නැතුව හිනාවෙමින් ෆිල්ම් එක බලන්න කියලා එතනින් යන්නේ. ඉතින් ආයි ගේම් එකට ඔහු ආවහම ඇයව රොබෝවරුන් වටකරගෙන ඉද්දී ලූජින් ඇයව බේර ගන්නවා. ඊට පස්සේ ඇයි සික්සැක් විදියට දුවපු වීඩියෝ එක දැකලා පෙන්නලා හිනා වෙන්න ගන්නවා වගේම ඇයට තරහ යනවා ඒකට. ඉතින් භයානක මේ වෙලාවේදී හැංගුනේ නැත්තේ ඇයි කියලා ඔහු අහනකොට දෙන්නම එකට මැරින එක හොඳයි කිව්වහම ඇයිගේ ඔළුව අත ගන්න ගන්නවා. මේ අතරේදී ආච්චි සීයයි දොර ළඟ ඉඳගෙන කතා වෙන්නේ ලූජින්ට මොකක් හරි වෙලා තියෙනවා හරියට ඒ දෙන්න ඒ කාලේ හැසිරුණා වගේ කියලා. ඊළඟට තාප්පේට පනින්න තියෙන්නේ. ඉතින් ලූජින් බැඩ වගේ පැනලා තුම්පාරක් විතර බිම ඇතකට වැටෙනවා. ඒකට ලියන්චින්ටත් තිනත් යනවා ඕගේ වැඩ වලට. අන්තිම පාරට බිම වැටුණාම ලිටල් බොක්ස් සිදුරක් හොයාගත්ත කියලා කතා කරද්දි බල්ලෙක් වගේ අන්න බෑ කියලා ආයි පාරක් උත්සාහ කරලා වැටෙන්න සිත් වෙන්නේ. ඉතින් එදා ගේම් එක ඉවර කළාට පස්සේ ලියන්චෙන්ට හර්මන් එක්ක එකට හිටපු කාලය ගැන මතක් වෙන්න ගන්නවා. ඒ මතක එක ඇයට හොඳ තනුවක් නිර්මාණය වෙන්න ගත්තාම ඉක්මනටම ඒක සටහන් කරගන්නවා වාදනය කරන ගම. ලියන්චෙන් පුරුදුන තනුව සංගීත කණ්ඩායම සමග උත්සාහ කරන බලනවා. ඉතින් මෙච්චර කාලයකට ඇය කරපු වෙනස්ම දෙයක් නිසා මැනේජර් ඇසිස්ටන්ට් වගේම ජියන්යුන් සතුටින් බලන් ඉන්නේ. ලූජින් එදාරෑ ඔහුගේ යාළුවෙක් එක්ක ෂෝ එකකට යනවා හැන්ඩි විදියට ලෑස්ති වෙලා. මේ පාටියකට ලියන්චෙන්ද ජියන්යුන් එක්ක එනවා. ඉතින් වෙස්මූණු ආවරණයේ ගෙන තමයි ඇතුළට යන්න වෙන්නේ. කොහොම හරි ජියායුන් කෝල් එකකට එළියට ගියාම ජියායුන් දාගෙන ඉන්න වෙස්මූණම ලූජින් දාගෙන ලියන්චෙන් ඉන්න තැනට එනවා. ඉතින් ඇයි බීපු මත්පැන් වගේ ජියායුන් කියලා හිතලා ඌටත් දීලා ඌවත් එක්කගෙන ගිහින් නටන්න ගන්නවා. ඒ වගේම එතනට ජියායුන් ආවහම
වැරදි කෙනෙක්ගේ අතින් අල්ලගෙන හිටියේ කියලා ඇයට තේරෙන්නේ. ඉතින් එතනින් ඇයව ජියායුන් එක්කගෙන යනවා ඇය හොඳටම මත්තලා නිසා. ඔන්න හොස්ටල් එකට ලූජින් කවදාවත් නැතුව බීලා ඇවිත් කියලා දැනගත්තාම යාළුව කෑ ගහන්න ගන්නවා එයාලට කතා නොකර තනියම බිව්ව කියලා. ඊට පස්සේ ඔන්න කවදාවත් නොබීපු කෙනා බොමු කියලා යාළුව තුන්දෙනා එක්ක බොන්න ගන්නවා. ලූජින් එදාරෑ තරුණියක් එක්ක ඩාන්ස් කරපු එක සතුටින් මතක් කරමින් එහෙමම නිින්ද යනවා. ඒ වගේම ඔහු උදේ ඇහැරිලා බලද්දී ඩිජිටල් බොක්ස් වීචැට් එකට පින්තූරයක් තාලා තියෙනවා දැකලා බලන්න ගන්නකොට ටිකක් බොඳ වෙලා තියෙනවා දකින්නේ. හැබැයි ඒ පින්තූරය ඌට හුරුපුරුදු රූපයක් තියෙනවා දකිනවා. ඔය අතරේදී ලියන් චෙන් නියරෑ මත් වෙලා නොදැනුවත්වම දාපු එකක් නිසා ඩිලීට් කරලා දැම්මහම පින්තූරය හොඳට බලන් ගිය ලූජින් දකින්නේ පින්තූරයයි අයින් කරලා කියලා. ඉතින් ඌට වැරදි විදියට පෙනුනේ කියලාත් හිතනවා. ඌ කැම්පස් එකටද ගිහින් කල්පනා කරන්නේ ඒ පින්තූරේ හිටපු කෙනා ලියන් චෙන් වගේ පෙනුන නිසා ඒ අයමද කියලා. ලියන් චෙන් වැඩ වගේකට යන අතරේදී බොක්ස් වගේක් තියෙනවා දැක්කලා ලූජින්ට බලන්න එවනවා ඒක දැක්කාම කවුද මතක් වෙන්නේ කියලා. ඉතින් ලූජින් ඒක බලලා සතුටු වෙනවා වගේම ඔහුගේ මිතුරෙක්ගේ පින්තූරය දැක්කාම ලිටල් බොක්ස් කියලා අඳුරගෙන ලූජින් ඇය සමග රෑට ඔන්ලයින් ගේම් ප්ලේ කරන්න එච්චර කැමති ඇයි අහද්දි ඇයත් සමග ක්‍රීඩා කරන එක රසවත් අභියෝගාත්මකයි වගේම විනෝදාත්මකයි කියලා ඔහු කියන්නේ. ඉතින් ලිටල් බොක්ස් කොයිද ඉන්නේ කියලා වොයිස් රෙකෝඩ් එකක් එවලා තිබ්බහම ඇය ඒක අහලා කේකේ මූණ රතු වෙලා තියෙන්නේ ඇයි ඇහුවාම රස්නේ නිසා කියලා ඇය අඟවන්නේ. ඉතින් ඇයිට මේ දවස් වල ප්ලේ කරන්න එන්න වෙන්නේ නැහැ කියද්දි වැඩවලට අවධානය දෙන්න ලිටල් බොක්ස් කියලා ඔහු කියනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.